තරග තුනක යුතු එක් දින තරගාවලියේ තුවන තරගෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමත් සමගින් තරග දෙකට එකක් ලෙසින් තරගාවලිය ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසේ වාසේ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 50 අවසානයේදී සියලු දෙනා දෙවි ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 235ක් පමණයි. අනතුරුව ලකුණු 236ක පහසු ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම පන්දු වාර 40යි පන්දු දෙකක් අවසානයේදී කඩුලු 6ක් පමණ දැවි ජයග්‍රහණ ඉලක්කය පසු කළා. මේ අතර තරගෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා සහාය පුහුණුකරු නවීන් නවස් මහතා මෙලෙස අදහස් පළ කළා. අද තරගයේ කාසිය වාසය පිළිබඳ නවීන් නවස් මෙලෙස අදහස් පළ කළා. සාමාන්‍යයෙන් ඒ තීරණ ගන්නේ සම්පූර්ණ ටීම් එකම. ඒ කියන්නේ නායකයා ප්‍රධාන පුහුණුකරු කවුරු හරි තීරණයක් ගත්තොත් මුළු කණ්ඩායමම ඒ තීරණයත් එක්ක ඉන්නවා. ඒ අනුව මුළු කණ්ඩායමක් ගත්ත තීරණයක් විදිහට තමයි ඒක සලකන්නේ. මං හිතන්නේ කාසේ වාසියේ තීරණය වැරදි නැහැ. මොකද අලුත් බෝල දෙකක් තියෙනවා ODI ක්‍රිකට් වල මේ දවස්වල. ඉතින් පන්දුව දෝලණය වීම අපි බලාපොරොත්තු වෙනවා. ජනිත් කිව්වා වගේ අපේ පිටිකරණයේ යම් අඩුපාඩු තිබ්බා. මීට වඩා අපට හොඳින් පන්දුවට පහර දෙන්න තිබ්බා. පන්දුව දෝලණය වෙන වෙලාවේ ගේම් එක තව ටිකක් ටයිට් කරගෙන සෙල්ලම් කළොත් ඉතුරු ටික ජනිත් හොඳ උදාහරණයක් පෙන්නුවා. මේ වගේ තනතිල්ලක කොහොමද ක්‍රීඩා කරන්න කියලා. මං හිතන්නේ අනෙක් ක්‍රීඩකයනොත් ඔළුව පල්ලෙහාට දාලා ඒ ආකාරයට ක්‍රීඩා කළොත් අපට මීට වඩා හොඳ ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකට දාන්න පුළුවන්. ආබාධයකට ලක් වූ බංගලාදේශ ක්‍රීඩක සෞම්‍ය සකර් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු යෙදවීම පිළිබඳ සහාය පුහුණුකරු නවීන් නවාස් මෙලෙස අදහස් පළ කළා. ඇත්තෙම අපි ඒ ගැන පුදුම වුණා. නමුත් ICC එකේ නීතියක් තියෙනවා ඒ සම්බන්ධව. රටවල් දෙකක් අතර තරගාවලියක් යනකොට එකගතාවක් තියෙනවා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ අපි ඒ නීතිවලට ගරු කරන්න ඕන. මං හිතන්නේ හැම දෙයක්ම නීත්‍යානුකූලව ඒ විදියට සිද්ධ වෙන්න ඕන. තරගයේ තරග තීරකවරයෙක් ඉන්නවා තරගයේ බාරව කටයුතු කරන. ක්‍රීඩාවේ විනයක් කියලා දෙයක් තියෙනවා. අපි ඒ විනයට ගරු කරලා ක්‍රීඩා කරන්න ඕන කියලා තමයි මං හිතන්නේ. යනුවෙන් බංගලාදේශ එම ක්‍රියාව පිළිබඳ විවේචනාත්මක ලෙසින් නවීන් නවාස් අදහස් පළ කළා. අපි ඇත්තෙම දැනන් හිටියේ නැහැ සෞම්‍ය සකර් වෙනුවට වෙනත් ක්‍රීඩකෙක් සෙල්ලම් කරනවා කියලා. අපි තරග තීරකවරයාගෙන් ඇහුවාම තමයි ඒ පිළිබඳව අපිව දැනුවත් කළේ. යනුවෙන්ද නවීන් නවාස් අදහස් පළ කළා. පැයෙන් අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර බෙල් සලකුණ ක්ලික් කරන්න.